හැමෝටම වගේ කොවිඩ් එන්නද කවදද එයාට ලැබෙන්නේ කියලා සමන්ටත් ප්‍රශ්නයක් තිබුණා. අදවන විට ශ්‍රී ලංකාවට කොවිඩ් එන්නත් මිලියන 33ක් ලබා දීම තහවුරු කර ඇති අතර වසංගත රෝග දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් කොවිඩ් අවදානම වැඩි MOH කලාපවල ග්‍රාම සේවා වසම්වලට පළමුවෙම එන්නත් බෙදා හැරීමට නියමිතයි. සමන් දැනගෙන හිටියා ඔහු සිටින ප්‍රදේශයේ අවදානම් ප්‍රදේශයක් නම් තම ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් විසින් ඔහුට දැනුම් දෙනු ලබන බව. සෞඛ්‍ය නිලධාරීන් දැනුම් දුන් අදාළ දිනයේ අදාළ වේලාවේදී සමන් එහි ගියේ ආරක්ෂිත උපදෙස් පිළිපදෙමින්. ඔහු ජාතික හැඳුනුම්පතද ගෙන යන්නට අමතක කළේ නැහැ. එතනදී සිදු කරන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට අදාළ ග්‍රාමීය කමිටුවල සමාජිකයන්ද උදව් කළා. එතනදී ඔහු මෙම එන්නත සුව කැමැත්තෙන් ලබා ගන්නා බව සඳහන් ලියවිල්ලකට අත්සන් කළ අතර මීට පෙර ඔහුට තිබුණු ආසාත්මිකතා ගැනද සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කළා. එන්නත ලබාගත් පසු විනාඩි 20ක කාලයක් එතන රැඳී සිටි ඔහු එහිදී අපහසුතාවයක් නොදැනුණ නිසා ආරක්ෂිතව නිවසට පැමිණියා. නිවසට ආ පසුව වුවද යම් අසාමාන්‍ය අපහසුතාවක් දැනුණ හොත් 19:99 අමතා හෝ ළඟම රෝහලකින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව සමන් දැනගෙන හිටියා. ජනමාධ්‍ය අමාත්‍යාංශය කිනේන මෙම පණිවිඩය දැනුවත් කිරීමේ දායකත්වය ඇංකර්